आई भवन आदरणीय द्वे पुते अदापि उगुल्लांगे पेले पुते देवनी पाड़म करनवा बुद्धु ससुन वेबलो सारनांकर संगरज तेरनुओ मी पाड़ में अभी कता करांडे अन्ने सारनांकर हामतुरुओ गेन अतुकोट मेक चारित कतावक क्याने किनिक गेन කෙනෙකුගේ විස්තර තියෙන කෙනෙකුගේ විස්තර දැක්කේ නියමට කියනවා චරිත කතා කියලා. එතකොට මේ සංගරාජ සරණංකර හාමුදුරුවන්ගේ චරිත කතාව තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේ සරණංකර හාමුදුරුවෝ කවුද? උන්වහන්සේගේ තොරතුරු මොනවද? උන්වහන්සේ කරපු සේවාව මොනවද? උන්වහන්සේගේ චරිතයෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ මොනවද? මේ කියන සියලු දේවල් අද අපි මේ පාඩමෙන් සාකච්ඡා කරනවා. හොඳයි අපි පාඩම කියවමින් බලමු. සෙන්කඩගල යුගය සමාජීය දේශපාලන ආගමික හා ශාස්ත්‍රීය කටයුතු අතින් පිරිහීමට පත් වූ වකවානුවක් විය. සෙන්කඩගල යුගය කියලා කියන්නේ මහනුවර යුගය. එතකොට මෙන්න මේ කාලෙදී සමාජීය කියන්නේ සමාජයේ රටේ තිබ්බ දේශපාලන තත්ත්වය, ආගමික තත්ත්වය, එතකොට ශාස්ත්‍රීය කටයුතු කියන්නේ අධ්‍යාපන තත්ත්වය මේ කියන හැම අතකින්ම පිරිහීමට පරිහානියට පත්වෙච්ච කාල සීමාවක් වුණා. යුරෝපීයන් වූ පෘතුග්‍රීසි හා ලන්දේසි ජාතික ආක්‍රමණිකයින්ගේ තාඩන පීඩනවලට මෙරට වැසියෝ ලක්ව සිටියහ. මොකද උනේ? යුරෝපීයන් බටහිර ජාතීන් මිච්චේ පෘතුගීසි ලන්දේසි කියන විදේශිකයෝ අපිව යටත් කරගෙන හිටියා. එතකොට ඒ අයගේ තාඩන පීඩන කරදර හිරිහැරවලට ලංකාවේ වැසියෝ යටත් වෙලා හිටියා. එකල බෞද්ධයන්ටත් භික්ෂුන් වහන්සේලාටත් නොයෙක් හිරිහැර තර්ජනවලට මුහුණ පෑමට සිදු වුණා. එතකොට මේ කියන පෘතුගීසි ලන්දේසි වාගේ විදේශිකයින්ගේ ප්‍රධාන ලක්ෂ්‍යයක් වුණා බෞද්ධ ආගම විනාශ කිරීම. එහි මූලික පියවරක් විදිහට භික්ෂුන් වහන්සේලාට පන්සල්වලට නොයෙක් නොයෙක් ආකාරයේ හිරිහැර තර්ජන කෙරුවා. මෙසමෙහි ලක්දිව බුදුසසුන සහ අධ්‍යාපනයේ නගා සිටුවීමට කටයුතු කළ අය අතර වැලිවිටි සරණංකර සංඝරාජ හිමියෝ ප්‍රමුඛ වෙති. එතකොට මේ තාඩන පීඩන මැද්දේ ලංකාවේ බුදුසසුන සහ අධ්‍යාපන තත්ත්වයේ නගා සිටුවන්න ප්‍රමුඛව කටයුතු කර කෙනෙක් තමයි මේ අපි කතා කරන්න යන සරණංකර සංඝරාජ හිමියෝ. උන්වහන්සේගේ චරිතයේ කැපී පෙනෙන සුවිශේෂී අවස්ථා කිහිපයක් මේ පාඩමට ඇතුළත් වෙයි. මේ පාඩමේ උන්වහන්සේගේ චරිතයේ තියෙන සුවිශේෂී අවස්ථා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම සකස් කර ඇත්තේ කොටගම වාචිස්සර හිමියන්ගේ සරණංකර සංඝරාජ සමය හා තිරාණගම රතනසාර හිමියන්ගේ සංඝරජ වතගොත කෘති ආශ්‍රේණි. එතකොට මේ පාඩම ඔගොල්ලන්ට මේ තියෙන බුදුසසුන බබල වූ සරණංකර සංඝරජ තිරණුවෝ කියන පාඩම සකස් කරලා තියෙන්නේ හදලා තියෙන්නේ කොටගම වාචිස්සර කියන හාමුදුරුවෝ ලිව්ව සරණංකර සංඝරාජ සමය හා තිරාණගම රත්නසාර හිමියන්ගේ සංඝරජ වතගොත කියන පොත් දෙකේ තියෙන තොරතුරු ඇසුරින්. පාඩම් බලාගමු. සරණංකර හිමියන්ගේ උපත සිදු වූයේ දෙවන විමල ධර්ම සූරිය රජතුමාගේ කාලයේදීය. දෙවන විමල ධර්ම සූරිය රජතුමා රජ කෙරුවේ ක්‍රිස්තු වර්ෂ 1687 1706 කියන කාල සීමාවේදී. එතකොට මෙන්න මේ කාලෙදි තමයි මේ සංඝරාජ හිමියෝ උපත ලැබුවේ. තුම්පනේ ප්‍රදේශයේ උපත ලද උන්වහන්සේගේ කිහි නාමය කුලතුංග බව පොතපතේ සඳහන් වේ. එතකොට මේ හාමුදුරේ ඉපදලා තියෙන තුම්පනේ කියන ප්‍රදේශයේ ගිහි කාලේ නම් මහණ වෙන්න කලින් නම තමයි කුලතුංග කියන නම. කුලතුංග දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ එරමුදු ලියද්දේ උපාසක රාළ නම් ගුරුතුමාගෙනි.
මූලිකවම අධ්‍යාපනයේ ලැබී ඉස්සරලාම අකුරු ඉගෙන ගත්තේ ඉරමුදුලිය අධ්‍ය උපාසකරාල කියන කෙනාගෙන්. නම් පොත මගුල් ලකුණ සකස්කඩ නවරත්නේ ආදී පොත් පුස්කොළවල අකුරු ලිවීමද ඔහු තම ගුරුවරයා වෙතින් උගත්තේය. එතකොට මේ කුලතුංග කියන දරුවා එරමුදුලිය අධ්‍ය උපාසකරාලකෙන් ගුරුතුමාගෙන් ඉගෙන ගත්තා මොනවද? නම් පොත මගුල් ලකුණ සකස් කඩේ නවරත්නේ කියන පොත්. මේ පොත්වල තියෙන කරුණු ඉගෙන ගත්තා. සකස් කඩේ කියන්නේ හොඳට කියවන්න හුරු වෙන පොතක්, සුවිශේෂී පොතක්. මෙන්න මේ කියන ඔක්කම පොත් ඉගෙන ගත්තා. මීට අමතරව පුස්කොළවල අකුරු ලිවීම ද ඉස්සර කාලේ අද වගේ පොත් තිබුණේ. පුස්කොළ කියලා ජාතියක් තිබුණේ. පුස්කොළ හදාගත්තේ තලගහේ තලගොළ වේලලා ඒවෙන් තමයි පුස්කොළේ හදාගත්තේ. ඊට පස්සේ ඒකේ ලියන්න පණ්ඩින්ද කියලා සුවිශේෂී උලක් සහිත ලියන්න එකක් තිබුණා. ආදරකයක් තිබුණා. පැන්සලක් පැනක් වගේ දෙයක්. එතකොට මේ පුස්කොළ පොත්වල අකුරු ලිවීමත් උන්වහන්සේ මේ කුලතුංග දරුවා මුලින්ම ඉගෙන ගත්තේ මේ එරමුදුලි අධ්‍ය උපාසකරාල කියන ගුරුතුමාගෙන්. එරමුදුලි අධ්‍ය උපාසකරාලගේ ඥාතියක වූ සූරියගොඩ රාජගුරු හිමියන් වෙත යොමු කිරීමෙන් අනතුරුව දෙමාපිය ආශිර්වාදයේ දැතුව ඔහු වැලිවිට සරණංකර නමින් පැවිදි කෙරිණි. එතකොට මේ දරුවට උගන්වන අතරදී මේ ගුරුවරයාට තේරුම් ගියා ඔයාගේ යම් විශේෂයක් තේරෙන්නේ නැති. ඒ අනුව ඒ ගුරුවරයාගේ ඥාති කෙනෙක් හිටියා හාමුදුරු නමක් සූරියගොඩ රාජගුරු හිමියන් කියලා. ඊට පස්සේ දෙමව්පියෝ එක කතා කරලා මේ කුලතුංග කියන දරුවා මේ හාමුදුරුවෝ යටතේ පැවිදි කෙරුවා. ඒ පැවිදි වෙනකොට නම තමයි වැලිවිටියේ සරණංකර කියන නම. සූර්යගොඩ හිමියන් යටතේ සිය දැනුම දියුණු කර ගැනීමට කටයුතු කළ සරණංකර සාමණේරයන් වහන්සේ එපමණකින් සෑහීමකට පත් නොවිය. දැන් මූලික අධ්‍යාපනයේ අර ගුරුවරයාගෙන් ලැබලා ඊට පස්සේ සූර්යගොඩ හිමියන්ගෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. හදාරලා ඊට පස්සේ එතනින් නැවතුනේ නැහැ. තව ඉදිරියට ඉගෙන ගන්න හිතුවා. ඒ අනුව විවිධ කාරණා නිසා මේ දවල් තව ඉගෙන ගන්න අවශ්‍යතාවය තිබුණා. විවිධ කාරණා නිසා මේ කාලය වන විට ලංකාවේ භාෂා සාහිත්‍ය ශාස්ත්‍රයන්හි පරිහානි තත්ත්වයක් උද්ගත වී තිබිනි. මේ පරිහානි කියන්නේ පිරිහීමක්. එතකොට මේ වෙනකොට අපි අර කතා කරා වගේ විවිධාකාර බාහිර බලවේග නිසා ලංකාවේ භාෂාව සාහිත්‍ය කියනවා පිරිහීමට පත් වෙලා තිබුණා. එබැවින් උන්වහන්සේට පාලි භාෂාව ඉගෙනීම සඳහා එකකට සිරගතව සිටි ලෙව්කේ රාළ වෙත යාමට සිදු විය. ඒ හින්දා අධ්‍යාපනයේ පරිහානියත් එක්කලා ඉගෙන ගත්තු අය වැඩිපුර හිටියේ නැවොම 40ක් දිනක් විතරයි ඉගෙන ගත්තු අය හිටියේ. මේ වෙනකොට පාලි භාෂාව හොඳට ඉගෙන ගත්තු කෙනෙක් හිටියා ලෙව්කේ රාළ කියලා. එයා ඒ වෙද්දී සිරගත වෙලා හිටියේ. එතකොට මේ වැලිවිටි සරණංකර හාමුදුරුවන්ට ඉගෙන ගන්න තිබ්බ ආසාව කොච්චරද කියනවා නම් හොරෙන් හොරෙන් මේ ලෙව්කේ රාළ වෙතට ගිහිල්ලා තමයි ඉගෙන ගත්තේ. අලගල්ලේ කන්ද පාමුල කඩිගමුව ප්‍රදේශයේ වෙසමින් මහා කෙහෙල්වල සිරගත කර සිටි ලෙව්කේ රාළ වෙත දිනපතා යමින් බාලාවතාරයේ නාම කණ්ඩේ අවසානයේ දක්වා ඉගෙනීමට සරණංකර සාමණේරයෝ කටයුතු කළහ. එතකොට අලගල්ලේ කන්ද පාමුල කඩිගමු කියන ප්‍රදේශයේ ජීවත් මේ හාමුදුරු නතර වෙලා මාකෙහෙල්වල කියන ප්‍රදේශයේ හිරගත කරලා හිටිය ලෙව්කේ රාළ වෙත දවස ගානේ ගිහිල්ලා බාලාවතාරයේ කියන පොතේ නාම කණ්ඩේ අවසානයේ, ඒ කියන්නේ බාලාවතාරයේ කියන පොතේ කොටසක්, නාම කණ්ඩේ කියන කොටසේ අවසානයේ දක්වා ඉගෙන ගත්තා. තමන් උගද්දේ සිටිනා මළුවේ සිල්වත් තැන නැමැති ස්වකීය මිත්‍රයෙකුට ගැන්වූ බවද සඳහන් වේ. මෙතුමා ශාස්ත්‍රයට කොච්චර ලැදිද කියනවා නම් මේ තරම් අපහසුතාවයෙන් වෙන පිටස්තර තැනකට ගිහිල්ලා නැවතිලා එතනින්දන් තව තැනක හොරෙන් හොරෙන් සිරගත කරලා ඉන්න කෙනෙක් ළඟට පහසුවෙන් යන්න බෑ. හොරෙන් හොරෙන් දවස ගානේ ගිහිල්ලා යාගෙන් ඉගෙනගෙන ඒ විතරක් නැවතුන්නේ තමන් ඉගෙන ගන්න දේවල් තව කෙනෙකුට ඉගැන්නුවා. සිටිනා මළුවේ සිල්වත් තැන කියන තමන්ගේ මිත්‍රයෙකුටත් ඉගැන්නුවා.
පසුකාලික පල්කුඹුරේ අත්දැස හිමියන්ගේ ඇසුරෙන් බාලාවතාරයේ සම්පූර්ණයෙන්ම උගත් උන් වහන්සේ ගෙනීමට දැක් වූ උනන්දුව පිළිබඳ කියවන ජනප්‍රවාද රසකි. එතකොට ලෙව් කේරාලගෙන් බාලාවතාරයේ කොටසක් ඉගෙන ගත්තා. මොකක් හෝ හේතුවකින් දෙතනින් පස්සේ නවත්තන්න වුණා. ඊට පස්සේ ඉතුරු ටික පල්කුඹුරේ අත්දැස්සී හිමියෝ කියලා හාමුදුරු නමකගෙන් ඉතුරු ටික ඉගෙනගෙන සම්පූර්ණ බාලාවතාරයේ පොතත් ඉගෙන ගත්තා. එතකොට උන්වහන්සේ ඉගෙන ගන්න කොච්චර ආසද කියලා කියනවා නම් ජනප්‍රවාදයේ විවිධ කතා තියෙනවා උන්වහන්සේ පිළිබඳව. උන්වහන්සේ සැතපෙන විට හිස පොල් කටුවක තබාගත් බව එඹඳු එක් කතාවකි. මොකද කියන්නේ මිදිනකොට කවදාවත් කොට්ටයක් පාවිච්චි කරුවේ නැහැලු. කොට්ටයක් පාවිච්චි කරොත් ඒක සැප නින්දක් වෙනවා. හොඳට නින්ද යනවා. මුන්වහන්සේ ඉගෙන ගන්න තියෙන ලැබිකම කොච්චරද කියනවා නම් ඉගෙන නිදාගත්ත පොල් කටුවකලු. පොල් කටුවක නිදාගත්තාම මොකද වෙන්නේ? ඔළුව තද වෙනකොට ඔළුව රිදෙනවා. එතකොට හොඳට නිින්ද යන්නේ ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ ආපහු නැගිටලා පාඩම් කරන්න හින්නම්. ඒ නිසර ඇතිවන වේදනාව නිසා එක දිගටම සැතපීමට නොහැකිව අවදි වූ සෑම අවස්ථාවකම පාඩම් කිරීමට හා භාවනා කටයුතු කිරීමට කටයුතු කළ බව කීවේ. එතකොට ඇහැරුණාට පස්සේ එක්කෝ පාඩම් කෙරුවලු නැත්නම් භාවනා කෙරුවලු. මේ වකවානුවේදී ලක්දිව සංඝසසුන පිරිහී ගොස් ගෘහ ජීවිත ගත කරන ගණින්නාන්සේලා නම් කණ්ඩායමක් සංඝයාගෙන් ඉටුවිය යුතු මෙහෙවර බාරගෙන සිටි අවධියකි. දැන් මේ කාලේ හාමුදුරුවරුන්ට පන්සල්වලට බොහෝම මේ විදේශිකයන්ගෙන් කරදර සිද්ධ වුණා. ඒ හින්දා හාමුදුරුවරු සමහර හාමුදුරුවරු මැරුවා. හාමුදුරුවරුන්ට දන් දීම තානම් කරා. දන් දෙන අයට වදවි නිසා පැවුණ මේ දේවල් ඉන්නා හාමුදුරු නමකට ජීවත් වීම බොහොම අපහසු වුණා. කණ්ඩනේ ඊට පස්සේ කරදර හිරිහැර වැඩි මේ හින්දා කොටසක් හාමුදුරුවරු මරලා දැම්මා. කොටසක් හාමුදුරුවරු මේ අපහසුතාවය ඉඳ රට හැරලා ගියා. තව අය සසුනට ඇතුල් වෙන්න බය වුණා මේ කරදර හින්දා. මේ දේවල් හින්දා හාමුදුරුවරු ගොඩ අඩු වෙලා හිටියා. ඒක නිසා හාමුදුරුවරු අඩුවේ හින්දා ආගමික කටයුතු සිද්ධ වුණේ ගණින්නාන්සේලා කියලා කණ්ඩායමකගේ. ගණින්නාන්සේලා කියලා අය මේ අය මොකද කරේ? මහණ වෙන්න බයයි තියෙන කරදර හිරිහැර හින්දා මහණ නොවී කියනවා අතේ කහපාට නූලක් බැඳගෙන හිටියා කියලා. එකෙන් තමයි කුල්ලෝ මේ ගණින්නාන්සේලා කියන එක අනිත් අය හඳුනගත්තේ කියලා. ඉතින් මේ ගණින්නාන්සේලා කියන කට්ටිය තමයි මේ හාමුදුරුවන්ගෙන් වෙන්න ඕනේ කාර්යයන් ටික කෙරුවේ. සරණංකර හිමියෝ මෙම ක්‍රමයේ වෙනුවට පිණ්ඩපාතික සිල්වත් භික්ෂු පරපුරක් ඇති කිරීමට පෙරමුණ ගත්හ. හැබැයි මේක එච්චර බුදුසසුනට හොඳ දෙයක් නෙවෙයි. ඉගුල්ලන්ගේ යම් සේවයක් කෙරෙනවා තමයි. නමුත් හාමුදුරුවරු කිව්වා මීට එහාගේ විනයක් තියෙන ඊට වඩා යමක් දන්න පිළිවළක් තියෙන ක්‍රමවේදයක් තියෙන කට්ටියක්. එතකොට එහෙම නැතුව සාමාන්‍ය අය අතින් මෙහෙම මේ ටික කරනකොට ඒ අය අතින් අඩුපාඩු වෙන්න පුළුවන් අවස්ථාත් වැඩි. එතකොට ඒ අය අතින් වැරද්දක් අඩුපාඩුවක් වුණොත් ඒක බුදුසහමටත් දැන් බුද්ධාමේ කට්ටියේ දැන් හාමුදුරුවරු විදිහට පිළිගන්නේ ඒ හාමුදුරුවන්ගේ කාර්යය කරන්නේ ඒ අය අතින්. එතකොට එයාලා අතින් අඩුපාඩුවක් සිද්ධ වුණොත් ඒක දහමට කැළලක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ විදිහට වෙන්න වෙන්න භික්ෂු පරපුර කියන එක නැති වෙලාම යනවා. ඒ හින්දා සංඝරාජ හිමියන්ට ආපහු ඕනේ වුණා මේ தත්ත්වෙ නැති කරලා පිණ්ඩපාතික සිල්වත් භික්ෂු පරපුරක් ඇති කරන්න. ඒ හින්දා ඒ වෙනුවෙන් පෙරමුණ ගත්තා. පෙරමුණ ගන්නවා කියන්නේ මුල් වෙලා කටයුතු කෙරුවා. උන්වහන්සේ අනුගමනය කළ සාමණේරවරුන් අයත් කණ්ඩායම වැලිවිටි සමාගම නමින්ද සාමණේරවරු සිල්වත් තැන යන නමින්ද හඳුන්වන ලදී. එතකොට මෙහෙම කියලා වැලිවිට හාමුදුරුව මුල් වෙලා මේ කණ්ඩායමක් හදාගත්තා. එතකොට හාමුදුරුවන්ගේ අදහස් අගය කරන මේ කණ්ඩායම වැලිවිට සමාගම කියලා කිව්වා. එතකොට ඒ වගේම උන්වහන්සේ යටතේ හිටිය සාමණේරවරු සිල්වත් යන නමින් හැඳින්වුවා. ඒ වන විට පරිහානියට පත්වමින් පැවති අධ්‍යාපනයේ නඟා සිටුවීම කටයුතු කළ වැලිවිට සමාගම බෞද්ධ ජනයාගේ ප්‍රසාදයට පත්තිය. එතකොට
මේ වැලිවිට සරණං කර හාමුදුරු අනුගමනය කළ මේ කණ්ඩායම ලංකාවේ පිරිහිලා යන අධ්‍යාපනයේ නැවත වරක් ගොඩනගන්න බොහොම මහන්සියලා කටයුතු කළා. මේ හින්දා බෞද්ධයන්ගේ බොහොම පැහැදීමට ප්‍රසාදයට පැහැදීමට ලක් වුණා. මේ පිළිබඳ ඊර්ෂ්‍යාවට හා අමනාපයට පත් අයගේ පැමිණිලි හේතුවෙන් නරේන්ද්‍ර සිංහ රජු විටින් සරණං කර සාමණේරයන් ප්‍රමුඛ සිල්වත්තු ලග්ගල ප්‍රදේශයට පිටුවහල් කරන ලදහ. දැන් මොකද වුනේ මේ වෙනකොට හාමුදුරුවරු බොහොම අඩුයි. එහිඳ ගණින්නාන්සේලා කියලා කොට්ටසක් සූදානම් වෙලා හිටියා. එතකොට ගණින්නාන්සේලාටත් මිනිස්සු ගරු සත්කාර කෙරුවා. එතකොට තව සමහරක් කට්ටිය මේ ලාභ ප්‍රයෝජන ගන්න සත්කාර ගන්න හින්දා මේවට ඇතුළත් වෙලා හිටියා. මේ අවස්ථාවේදී සරණංකර හාමුදුරුවෝ බොහොම මුල් වෙලා උන්වහන්සේ අනුගමනය කරපු පිරිසත් එක්ක එකතු වෙලා ලොකු සාහිත්‍ය ආගමික ප්‍රබෝධයක් ඇති කරන්න උත්සාහ ගත්තා. එතකොට මිනිස්සුන්ගේ ප්‍රසාදය කැමැත්ත ඒකට බොහොම දැඩි වෙලා ආවා. එතකොට මේ තත්ත්වය අර ලාභ සත්කාර ගන්න බලාපොරොත්තුෙන් වැඩක් නොකර මේකට ඇතුල් වෙලා ඉන්න අයට පොඩි අභියෝගයක් වුණා. ඒ හින්දා ඒ ජනතා ප්‍රසාදය ගැන මෙයා ඉරිසියාවට පත් වුණා. එහෙම වෙලා මොකද වුණේ මේ අය රජතුමාට එහෙම් හෙම් පැමිණිලි කේලම් කියන්න පටන් ගත්තා. එතකොට මේ වෙනකොට ලංකාවේ හිටියේ නරේන්ද්‍ර සිංහ රජතුමා එතුමා මොකද කරේ මේ කියන කේලම් අහලා සරණංකර හාමුදුරුවයි හාමුදුරුවනු උන්වහන්සේ අනුගමනය කරගත්තුවානි සිල්වත්තු කියන මේ සාමණේරයන් වහන්සේලා ටිකයි කට්ටිය මොකද කිරුවේ ලග්ගල කියන ප්‍රදේශයට පිටුවහල් කරන ලද පිටුවහල් කරවා කියන්නේ පන්නලා දැම්මා යව්වා. මේ සමයේ ඉන්දියාවේ සිට පැමිණි බමුණකු විසින් පනවන ලද සංස්කෘත ශ්ලෝකයන් තේරුම් ගැනීමට නරේන්ද්ර සිංහ රජු විසින් ගෙන්නන ලද කිසිවෙකුට නොහැකි වූ බවත් මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ කාලවකවානුවේදී ඉන්දියාවේ ඉඳලා බමුණෙක් ආවා ලංකාවට. මොකද රාජතාන්ත්‍රිකයෙක් රාජකාරි මට්ටමින් කිසියම් කෙනෙක් ආවා. බමුණ විසින් පවසන ලද සංස්කෘත ශ්ලෝකයක් තේරුම් ගැනීමට නරේන්ද්‍ර සිංහ රජු විසින් ගෙන්නන ලද කිසිවෙකුට නොහැකි වූ බවත්. එතකොට මොකක් රාජකාරී කටයුත්තක් සඳහා ඉන්දියාවේ ඉඳලා බමුණෙක් ආවා. නරේන්ද්‍ර සිංහ රජු හම්බෙන්න ඔහු සංස්කෘත ශ්ලෝකයක් කිව්වා. දැන් රජුරුව මේක දන්නේ රජුරුවන්ට මේක අහගන්න දන්න කියන හැමෝම ගෙන්නවා 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 කිසිම කෙනෙක් මේක පරිවර්තනය කරලා රජුරුවන්ට කියන්න දැනගෙන හිටියේ නැහැ. මේ වෙනකොට සරණංකර හිමියන්ට මේ පුවත සැලවී අදාළ ශ්ලෝකයේ අරුත සිය සිසුන්ට පැහැදිලි කර දුන් බව පොතපතෙහි සඳහන් වේ. එතකොට මෙන්න මේ සිද්ධිය ආරංචි වුණා වැලිවිටියේ සරණංකර හාමුදුරන්ට. උන්වහන්සේ ලග්ගල ප්‍රදේශයේ ඉන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මොකද කිරුවේ ශ්ලෝකයේ තේරුම තමන්ගේ සිසුන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ බමුණා ඉදිරියේ බණ කීමට සමත් කෙනෙකු නොවූයෙන් පාලිපාණ මොහොට්ටාලගේ කීමෙන් සරණංකර හිමියන් කැඳවීමට රජ කටයුතු කර ඇත. එතකොට දැන් මේ බමුණ දන්නේ සංස්කෘත. දැන් බමුණ ආවේ රාජකාරී කටයුත්තකට. දැන් මෙයාට හොඳට සලකන්න ඕනේ. නමුත් දැන් මෙයා කියන එක රජ්ජුරුවන්ට තේරෙන්නෙත් නෑ. රජ්ජුරුවෝ කියන දේ මෙයාට තේරෙන්නෙත් නෑ. ඒතර මේ බමුණට අවශ්‍ය වුණා බණ අහන්න. හැබැයි බමුණ දන්න භාෂාවෙන් බණ කියන්න කවුරුවකුත් නෑ. දැන් එතකොට අපි දැන් කෙනෙක් ආව මෙයාට හොඳට සලකන්නේ බලාපොරොත්තු වෙන. දැන් බමුණට උවමනා දේ සිද්ධ වෙන්නේ නෑ. මේක ඉෂ්ට කරන්න බැරි වුණොත් මේක රජ්ජුරුවන්ට මහා මදිකම. මෙන්න මේක එතකොට බැරෑරුම් අවස්ථාව, බොහොම අසරණ වෙච්ච අවස්ථාවක්. මේ වෙලාවේදී පලිපාණ මෝට්ටාල කියලා කෙනෙක් හිටියා රජ්ජුරුවගෙන. රජ්ජුරුව ළඟ හිටිය තවස් නිලධාරියෙක් හිටියා. ඒ පලිපාල මෝට්ටාල කියන එක්කෙනා කිව්වා සරණංකර හාමුදුරුවන්ට නම් සංස්කෘත පුළුවන්. අපි සරණංකර හාමුදුරුව ගෙන්නුවොත් නම් මේ බමුණට බණ කියවන්න පුළුවන් කියලා රජතුමා මොකද කෙරුවේ ඒක අහලා
සරණංකර හිමියන් ආපහු මහනුවරට කැඳෙව්වා. එහිදී උන්වහන්සේ පාලි සංස්කෘත සිංහල භාෂා තුනින්ම බණ කී ඇත. උන්වහන්සේ මොකද කරුවේ මේ බමුණට පාලි වලින් සංස්කෘත වලින් සිංහල වලින් මේ කියන භාෂා තුනින්ම බණ කිව්වා. රජුගේ බණ කී අතර රජුගේ අප්‍රමාණ ප්‍රසාදයට පාත්‍ර වූහ. දැන් රජතුමා බොහොම අමාරු වෙටලා හිටියේ. දැන් මේ ආව රාජතාංශික නිලධාරියා බලාපොරොත්තු වෙන්නේ බණ අහන්න. නමුත් බණ දෙන්න විදියක් නැහැ. දැන් අපේ ගෙදරට කෙනෙක් ඇවිල්ලා යාට කන්න හෝ වෙනත් බලාපොරොත්තු වෙන දේක් දෙන්න බැරි වුණොත් අපි බොහොම අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේ වෙලාවකදී මේ සරණංකර හාමුදුරුව තමයි ඒ අඩුව පුරවලා ඒ අවස්ථාවෙන් බේරගත්තේ. මේ හිඳ රජුරවන්ට බොහොම සතුටක් ඇති වුණා. එතෙන් පටන් රජුගේ විශ්වාසය හා ගෞරවය දිනාගත් උන්වහන්සේ උපසම්පදාව මෙරටට ගෙන්වා ගැනීම සඳහා බුරුමේ සියමේ ආදී රටවලට දූතයන් යැවීමට කටයුතු කළහ. දැන් මොකද උනේ? රජුරුවන්ගේ බොහෝම ප්‍රසාදයට සතුටට හේතු වුණා. රජුරෝ දැනගත්ත වැලි විටිය සරණංකර හාමුදුරුව ගැන බොහොම උගත් පඬිරුවනක් කියලා. මේ හින්දා රජුරු එතෙන් පටන් බොහෝම ගරු සත්කාර කරන්න පටන් ගත්තා. ඔන්න දැන් දෙන්නගේ තිබුණ රමණාප නැති වෙලා ආයි රජුරුව මේ සරණංකර හාමුදුරුවන්ට සලකන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක අවස්ථාවක් කරගත් සරණංකර හාමුදුරුව මොකද කරේ? රජතුමාගේ විශ්වාසය දිනාගෙන තියෙන ද රජතුමාගේ අනුග්‍රහයෙන් මොකද කරේ? බුරුමේ සියමේ ආදි රටවල දූතයන් යවලා උපසම්පද. දැන් ලංකාවේ බුද්ධ ශාසනය පිරිහිලා තියෙන්නේ. හාමුදුරු නමකේ තියෙන සුවිශේෂී අවස්ථාවක් තමයි උපසම්පදාව කියලා කියන්නේ. උපසම්පදාවෙන් තමයි මේ හාමුදුරුවන්ගේ විනය සහ අර ශාසනයේ පැවැත්ම බලවත් වෙන්නේ. ඒතකොට ලංකාවේ මේ වෙනකොට උපසම්පදා විච්ච භික්ෂුන් වහන්සේලා හිටියේ නැහැ. උපසම්පදාව නැති වෙලා ගිහිල්ලා. බෞද්ධ නීතිය අනුව උපසම්පදා විච්ච භික්ෂුවක් නැතුව නැවත උපසම්පදාවක් පිහිටුවන්න විදිහක් නැහැ. එතකොට උපසම්පදාව නොවුනා කියන්නේ හාමුදුරු නමකගේ භික්ෂු බව සම්පූර්ණ වෙන්නේ. ඒක නිසා ඒ වෙනකොට බුරුමේ සියමේ කියන්නේ වර්තමාන තායිලන්තයේ මේ රටවල්වල උපසම්පදාව තිබුණා. ඒ හින්දා සරණංකර හාමුදුරුවන්ට වුණා නැවත වතාවක් ඒ රටවල් වලින් හෝ උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරවගෙන ලංකාවේ නැවත වරක් උපසම්පදාව ඇති කරගන්න. ඒ අනුව බුරුමේ සියමේ රටවලට දූතයන් යැවුවා උපසම්පදා භික්ෂුන් අරන් ඉන්න කියලා. මුලින්ම යවන ලද දූර්ත කණ්ඩායම් දෙකම අසාර්ථක වූ නමුදු කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී තෙවන වර සියමට යවූ දූතයන් සමග ලක්දිවට උපසම්පදාව ගෙන්වා ගැනීමට සරණංකර හිමියෝ සමත් වූහ. මුලින් දෙවතාවක්ම දූත කණ්ඩායම් යැවුවා. නමුත් ලංකාවේ තත්ත්වය හොඳ නැහැ. ලංකාවේ හාමුදුරු නමකට සුරක්ෂිතව ඉන්න බෑ. මේ දේවල් හේතු සියල්ලම නිසා මුලින් ගිය කණ්ඩායම් දෙකම අසාර්ථක වුණා. කවුරුත් එන්න කැමති වුණේ නැහැ. නමුත් තුන්වෙනි වතාවටත් රජතුමා මැදිහත් වෙලා නැවත වරක් කණ්ඩායමක් යැව්වා සියමට, ඒ කියන්නේ තායිලන්තයට. ඒ අනුව උපසම්පදා භික්ෂුන් කණ්ඩායමක් ලංකාවට වැඩම කෙරුවා. ඒ අනුව නැවත වරක් ලක්දිවට උපසම්පදාව නැවත වරක් ලක්දිව උපසම්පදාව ඇති කරන්න පුළුවන් වුණා. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 55 වන වියේදී. මේ වෙනකොට සරණංකර හාමුදුරුවන්ට වයස අවුරුදු 55ක් වෙලා තිබුණා. උන්වහන්සේ උපසම්පදාව ලබා ගත්තා. සියම් රටේ සිට පැමිණි උපාලි නම් භික්ෂුවගේ මූලිකත්වයෙන් උපසම්පදා කර්මයේ සිදු කෙරුණු අතර මෙහි වැඩම කළ සියම් භික්ෂූහු සිල්වතුන් මහණ කරමින්ද සාමණේරවරුන් උපසපන් කරමින්ද මෙරට සසුන දියුණු කළහ. එතකොට මේ සියම් රටේ ඉඳලා උපසම්පදා භික්ෂු කණ්ඩායමක් පැමිණියා. මේකේ උපාලි කියන උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ මූලිකත්වයෙන් ලංකාවේ වෙකට හිටිය භික්ෂුන් වහන්සේලා උපසම්පදා විනය කර්මය කෙරුවා. ඊට අමතරව සිල්වත් අය මහණ කෙරුවා. මහණ වෙලා හිටිය සාමණේර භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරලා මෙරට
ශාසනය නැවත දියුණු කරන්න පටන් ගත්තා. මේ සියල්ලට මූලිකත්වයේ කෙන ක්‍රියා කළ සරණංකර හිමියෝ මල්ලතු විහාරයේ වැඩ විසූහ. එතකොට මේ සියල්ලට මූලික වෙමින් මේ සියල්ලම කරමින් මූලික වෙලා වැඩ කරමින් සරණංකර හිමියෝ මල්ලතු විහාරයේ වැඩ විසුවා. මින්පසු කීර්තිසිරි රාජසිංහ රජතුමා විසින් කෝට්ටේ ශ්‍රී වීදාගම මෛත්‍රියේ සංඝරාජ හිමියන්ගේ පුරප්පාඩුව පැවති සංඝරාජ තනතුර වැලිවිටි සරණංකර හිමියන් වෙත පිරිනමන ලදී. ඔන්න මේ අතරදී ඊට පස්සේ කීර්තිසිරි රාජසිංහ රජුවන්ගේ කාලයේ උදා වුණා. මේ කාලේ වෙනකොට කෝට්ටේ හිටිය වීදාගම මෛත්‍රී හිමියන් අපවත් වෙලා තිබුණා. එතකොට වීදාගම මෛත්‍රී හිමියෝ තමයි එතකොට සංඝරාජ පදවියෙන් පිතුම් ලැබුවේ. එතකොට හාමුදුරුවන්ගේ අපවත් වීමත් සමග සංඝරාජ පදවිය පුරප්පාඩුවක් වෙලා තිබුණා. මේ වෙනකොට මොකද කරේ? තීර්ථශ්‍රී රාජසිංහ රජතුමා වැලිවිටියේ සරණංකර හාමුදුරුවන්ට මේ සංඝරාජ පදවිය පිරිනැමුවා. තමන් වහන්සේට සංඝරාජ පදවිය හිමිවන බව සරණංකර හිමියන් කලින් හිමියන්ට කලින් දැනගන්නට ලැබී ඇත. තමන් වහන්සේට මේ පදවිය ලැබෙනවා කියලා කලින්ම දැනගත්තා. ඒ අවස්ථාවේ පන්සලේ උළුවස්සේ උඩඟු නොව මහණ යනුවෙන් තෙවරක් ලියා තිබීමට උන්වහන්සේ කටයුතු කළ බව ප්‍රකටය. එතකොට සංඝරාජ පදවිය කියන්නේ එසේ මෙසේ පදවියක් නෙමේ. රජ්ජුරුවන්ට ගුරුහරුකම් ලබා දෙන උතුම්ම පදවිය. එතකොට තමන්ට සංඝරාජ පදවිය ලැබෙන්න යනවා කියලා කිව්වට පස්සේ ඕනම කෙනෙකුට පදවි තානාන්තර ලැබෙන්නේ මිනිස්සයා යම් ආකාරයකට උණඟු වීමක් සිද්ධ වෙනවා. හිටිය ස්වරූපයෙන් වෙනස් වෙනවා. එතකොට සරණංකර හාමුදුරුව තරයේ හිතාගත්ත තමන් මේ පදවි තානාන්තර එක වෙනස් වෙන්නේ නැහැ කියලා. හින්දා ඒක තමන්ට නිරන්තරයෙන් අවබෝධ වෙන්න, අමතක නොවෙන්න හැම තිස්සෙම මේ අදහස ඔළුවේ තියෙන්න ඕන. හින්දා උන්වහන්සේ උඩඟු නොව මහණ කියලා තෙවරක් ලියලා තිබ්බලු තමන්ගේ උළුවස්සේ කියලා කියනවා. මේ පුවත ඇසු රජතුමා සතුටටපත් වූ බවද කියවෙන්නේ. මේක ඇහුවට පස්සේ රජුරවන්ටත් බොහොම සතුටු වුණාලු. සරණංකර හිමියන්ගේ නිහතමානී භාවයේ ඉස්මතු කරන මේ කතාව අපගේ ජීවිතවලටද මහඟු ආදර්ශයක්. එතකොට මේ කතාවෙන් පේන්නේ සරණංකර හාමුදුරුවන්ගේ නිහතමානී ගුණය. මෙකල මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර පවත්වන ලද්දේ දෙවියන් සඳහා වූ සතර දේවාල පෙරහැරක් වශයෙනි. එතකොට මේ දක්වා වාර්ෂිකව සිදු කෙරෙන මහනුවර ඇසළ පෙරහැර දළදා පෙරහැර පැවැත්වුණේ දෙවියන් සඳහා කරන සතර දේවාල පෙරහැරක් විදිහට. මහනුවර පෙරහැර ඇසළ මාසයේ සිදු කරන මේ ඇසළ පෙරහැර සතර දේවාල දෙවියන් සඳහා කරන පෙරහැරක් විදිහට තමයි තිබුණේ. එහිදී දළදා වහන්සේට පූජෝපහාරයක් නොපැවැත්තිනි. දළදා වහන්සේ වැඩ සිටියට දළදා හාමුදුරුවන්ට මේ පුද පූජා පැවැත්වුණේ සතර දේවාලයේ දෙවිවරුන්ට. දළදා වහන්සේට පූජෝපහාර වශයෙන් දළදා කඩරු කරඬුව රැගත් මාලිගාවේ පෙරහැරක් ඉදිරියෙන්ම ගමන් කළ යුතුයයි යෝජනා කර ක්‍රියාත්මක කරන ලද්දේ සරණංකර හිමියන් විසිනි. එතකොට දළදා හාමුදුරුව තමයි අපේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ තමයි දළදා හාමුදුරුව. එතකොට දළදා හාමුදුරුව එහෙමම මාලිගාවේ තියෙද්දී ප්‍රදේශයේ පුරා පුද සත්කාර ලබමින් පූජෝපහාර ලබන්නේ සතර දේවාලයේ දෙවිවරු. සරණංකර හාමුදුරුව මේක නොවිය යුත්තක් බව දැක්කා. මීට වඩා සතර දේවාලයේ දෙවිවරුන්ට වඩා දළදා හාමුදුරුවන්ට පුද පූජෝපහාර ලැබිය යුතුයි කියලා හිතලා උන්වහන්සේ මේ පෙරහැරේ වෙනසක් කරා ඉදිරියෙන්ම යන්න ඕනේ. මොකද්ද? දළදා මාලිගාවේ කරඬුව රැගත් මාලිගාවේ පෙරහැරක් යා යුතුයි කියලා යෝජනා කරලා ඒක ක්‍රියාත්මක කෙරුවා. එතකොට අද දක්වා මේ පවතින දළදා මහනුවර දළදා පෙරහැර ආරම්භුනේ ඒ ආකාරයට. අද දක්වාම දළදා පෙරහැරේ දැන් තියෙන්නේ මූලිකම දේ දළදා කරඬුව. මුලදී තිබුණේ ওই தත්ත්වෙනි මේ. එතකොට මේ தත්ත්වය ඇති කෙරුවේ වැලිවිටියේ සරණංකර හාමුදුරුව.
උන්වහන්සේ විසින් ලියන ලද ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසකි. එතකොට මේ හාමුදුරුවෝ උපසම්පදාව ඇති කිරුවා වගේම ධර්ම ශාස්ත්‍රීය කටයුතු රැසක් කරා. මුනිගුණ අලංකාරයේ සාරාර්ථ සංග්‍රහය, දේසජ්ජ මංජුසාසන්නේ මහබෝධි වංශ සන්නය, සතර බණවර සන්නය මේ ආකාරයට ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කෙරුවා. ගරුත්වය ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ, මේ කියන පොත් මුනිගුණ අලංකාරයේ සාරාර්ථ සංග්‍රහය, බේසජ්ජ මංජුසා සන්නය, මහබෝධි වංශ සන්නය, සතර බණවර සන්නය මේ කියන පොත් ලිව්වේ සරණංකර හාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධය නිසාම සුපේශල ශික්ෂාකාමී රසඟ පරපුරක් මෙරටට බිහි වුණා. එතකොට අනිත් අය වගේම නිහඬව නොඉඳ පෙරමුණ අරගෙන බෞද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් නැගී සිටුණු වැටුණු ශාසනයේ නැගී සිටුවා ගැනීමට සරණංකර හාමුදුරුවෝ දක්වපු වෙහෙස ධෛර්යය නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට සුපේක්ෂල ශික්ෂාකාමී සංඝ පරම්පරාවක් නැවත බිහි වුණා. අද පවත්නා ශාසන පුනර්ජීවයේ පුරෝගාමියා වනුයේ පිණ්ඩපාතික අසරණ සරණ රාජගුරු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේය. එතකොට එදා භික්ෂුන් වහන්සේලා නැතිවෙලා ගණින් වහන්සේලා මුල් ගණින් වහන්සේලා අතින් ශාසනික කටයුතු කරන යුගයක් එදා තිබුණේ. ඒ තත්ත්වය වෙනස් කරලා නැවත සංඝ පරපුරක් ඇති කෙරුවේ මේ වැලිවිටියේ සරණංකර හාමුදුරුව. එදා උන්වහන්සේ දේ නොකළා නම් අද දක්වාම අර පැවති තත්ත්වය තියෙන්නට පුළුවන්. සමහර විටක ඒ ගණින් වහන්සේලාත් අවසානයේ අතුරුදහන් වෙලා අද වෙනකොට භික්ෂුවක් හෝ බෞද්ධ ශාසනයක් නොතිබෙන්නට පුළුවන්. මොකද ශාසනය රැකෙන්නේ භික්ෂුන් වහන්සේලා නිසා. එතකොට එහෙමනම් මේ සියල්ල මේ විදියට වෙනස් කරලා නැවත ශාසනයේ නගා සිටුවලා බෞද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා භික්ෂු ශාසනයේ ගොඩනගා ගන්න පුළුවන් වුණේ මේ සරණංකර හාමුදුරුවෝ නිසා. උන්වහන්සේ පිණ්ඩපාතිකයි, පිණ්ඩපාතිකයි කියන්නේ හැම වෙලාවෙම පිණ්ඩපාතයේ ගිහින් තමයි ආහාර දානේ වැළඳුවේ. ඒ වගේම අසරණයින්ට පිහිට වුණා හරියට අසරණ සරණ. එතකොට සංඝ රාජ පදවියෙන් පිදුම් ලැබුවා රාජගුරු. ඊට පස්සේ මේ කියන පදවි තානාන්තර වලින් පිදුම් ලැබමින් සංඝ සසුන ගොඩ නැගුවේ මේ වැඩිවිටියේ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ වැලිවිටියේ සරණංකර හාමුදුරුවන්ගේ චරිතය තුළින් ඔබට ගන්න පුළුවන් ආදර්ශ ගොඩාක් තියෙනවා. එකක් තමයි උන්වහන්සේ සතු නිහතමානී ගුණය. සංඝරාජ පදවිය ලැබෙන තීර ඉහළම පදවිය ලැබෙනකොට තමන්ටවත් තමන් විශ්වාස නැහැ, දර කොහොමටවත්ම වෙනස් වෙන්නේ නැහැ කියන අදහසින් තමයි උඩඟු නොව මහන, උඩඟු නොව මහන, උඩඟු නොව මහන කියලා තුන්වරක් ලියලා තිබ්බේ. දකින කොට හරි තමන්ගේ වෙනසක් වෙනවනේ, ඒක දකින කොට හරි ආපස්සට මතක් වෙන්න. ඊට අමතරව උන්වහන්සේ අපට ගන්න පුළුවන් ආදර්ශය තමයි යමක් සිද්ධ විය යුතු යමක් තියෙනවා නම් කොච්චර කැප කිරීමෙන් හරි ඒ දේ ඉටු කරන්න ඕනේ, තමන්ගේ යුතු වෙන්න ඕනේ, යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. ලංකාවේ බුද්ධ ශාසනය පිරිහිලා තිබුණේ මේ සරණංකර හාමුදුරුව තමයි බොහොම ධෛර්යයෙන් තමන් වහන්සේ අනුගමනය කරන කණ්ඩායමක් හදාගෙන සිල්වත් ඇත්තෝ එකතු කරගෙන හොඳට අමාරුයි ඉගෙනගෙන අනිත් අයට ඒක උගන්වමින් ශාසනය සංඝ ජීවිතයත් ආරක්ෂා කරගත උත්සාහයේ තිබුණා. ඊළඟට අධ්‍යාපනයේ තිබ්බ ලැබිකම කොච්චර කැමතිද කියනවන පොල් කට්ටක නිදාගත්තේ. එතකොට හිරගත වෙලා ඉන්නගෙන අවදානමක් සහිතව සිරකරුවෙක් ළඟට දිනෙන් දින ගිහින් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඒ විතරක් නෙවෙයි, ඒ අමාරුවෙන් හදාගත්තු අධ්‍යාපනයේ තියාන තමන් ලොක්කෙක් වෙලා ඉන්න හැදුවේ නෑ, තමන් අමාරුවෙන් ඉගෙන ගන්න දේ අනිත් අයට ඉගැන්නුවා. ඊළඟ දේ තමයි වෛර පාකර කර හිටියේ නෑ. දැන් තමන්ට විරුද්ධව අනිත් අය ගතු කියලා කියලා තමන් පන්නලා දැම්මට පස්සේ එතනින්දනොත් ඒ සේවය කරගෙන ගියා. අවසාන රජුරුවන්ට නැවත උදව්ව ඕන වෙනකොට
ඉපාහින්දනි මම පෙන්නුවේ කියලා වෛර පිරිමහමයි ටීන ආපහුවාවා. හතුරාට උනත් උවමනා තැනදී උදව් කරා. ඒ හරහා එකින් අවශ්‍යයක් උන්නේ උන්වහන්සේට. ඊට පස්සේ ඒ හේතුවින්ද තමයි මේ රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන මේ තරම් සේවාවක් කරන්න පුළුවන් වුනේ. හැබැයි ඒ උන්වහන්සේගේ පලිගැනීමේ චේතනාව නැතුව තිබුණු අවෛරී චේතනාවින්ද තමයි මේ එහෙම දෙයක් ආරම්භ කරගන්න පුළුවන් වුනේ. ඉතින් මේ ආකාරයට උත්සාහය, නිහතමානී බව, කැපකිරීම මේ ආකාරයේ ආදර්ශ රසක් අපට මේ වැලිවිටිය සරණංකර හාමුදුරුවන්ගේ චරිත කතාව තුළින් ගන්න පුළුවන්. එතකොට මේ ආදර්ශ ලබාගෙන ඔබත් හැකි තරම් දුරට ඔබේ ජීවිතයේ තියෙන දුර්වල තැන් අඩුපාඩු තැන් හදාගෙන වඩාත් සාර්ථක දරුවෙක් සාර්ථක පුරවැසියෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. හරිද පුතේ? දැන් ඕගොල්ලෝ ඔගොල්ලන්ගේ පොතේ අවබෝධයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ඒ පාඩම අහගෙන හිටියා මං හිතනවා ඔයගොල්ලන්ට අපහසු තැන් බොහෝ දෙයක් ගැටළු නිරාකරණය වෙන්නේ නැති කියලා. පාඩම නැවත වරක් කියවන්න එහෙම කියවලා මේකේ අවබෝධයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. හොඳයි, පාඩම මේ විදියට කරන්න. ඊළඟ දවසක ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කරමු.